ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ දිවිපිදු මාසිකුරාදා දිනයදයි. කීතුණු ජනතාව මහත් භක්තියෙන් පවත්වන දවසක් ලෙස මාසිකුරාදා හඳුන්වන්න පුළුවන්. මෙම සිකුරාදා වසරේ ඇති සෑම සිකුරාදා දිනයකටම වඩා වැදගත් වටිනාකමක් ලබා දෙනවා. මාසිකුරාදා ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ ගුඩ් ෆ්‍රයිඩේ ලෙසය. මේට හේතුව වඩාත් යහපත් වූ සුභාරංචි එනම් ක්‍රිස්තුස් වහන්සේගේ මිනිස්සිත ගලවා ගැනීම සිදු කළ නිසාය. මිනිස්සිත ගලවා ගනු ලැබුවේ පාපයෙන්ය. මෙම ගලවා ගැනීම හේතු කොටගෙන සකල මිනිස්සිතට සදාකාලික ජීවිතය ලබා ගැනීමේ මඟ විවර විය. එබැවින් සෑම සිකුරාදා දිනකටම වඩා වැදගත් වටිනා දිනයක් ලෙස මහා සිකුරාදා හඳුන්වන්න පුළුවන්. මහසිකුරාදා ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳ මරණයට පත්වීම සමරන දිනයක් වේ. වසර 2010කට පෙර ජෙරුසලමේ දුක් විඳ මරණයට පත්වීම විවිධ ආගමික වත්පිළිවත් තුළින් සිදු කිරීම මෙදින සිදුවේ. මෙදින මූලික තේමාව ලෙස ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳ මරණයට පත්වීම ලෙස ඉස්මතු වුවද ඒ ප්‍රේමය ගැන විවිධ අර්ථකථන දෙන සමාජයක ඒ සැබෑ නිර්වචනය ක්‍රිස්තුසුමන්ගේ ජීවිතයේ බව පෙන්වා දෙන දිනක් ලෙස මාසිකුරාදා හඳුන්වන්න පුළුවන්. දුක මිනිස් ජීවිතයේ හා සදා බැඳී පවතින යථාර්ථයකි. මිනිස් ජීවිතය තුළදී දුකින් මිදී ගත කරන දිවියක් ලොව තුල දැකිය නොහැක. මිනිස් ජීවිතය තුළ අත්විඳින මෙම දුක විවරණය කරන ශුද්ධ ලිවේල තුළ අඩංගු ජෝබ්ගේ පොතේද නිසි පිළිතුරක් අඩංගු නොවේ. මිනිසා අදකින මෙම දුක නැමැති ජීවිත යථාර්ථයට නිසි පිළිතුර ලැබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය තුළින්ය. ක්‍රිස්තුස් වහන්සේගේ මරණය ආම්බෙන් සිදුවක් නොවේ. ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළදී කලකී ද උච්චතම අවස්ථාව ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ මරණය හඳුන්වන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේ ජීවිතය තුළදී ජනතාව වෙනුවෙන් උන්වහන්සේ සිදු කළ ක්‍රියාවන්හි සුවිශේෂී ප්‍රතිඵලය ලෙස උන්වහන්සේගේ මරණය දකින්න පුළුවන්. තම සහෝදරයාට තම ජීවිතේ දානය කිරීමට වඩා උතුම් ප්‍රේමයක් නැතයි පැවසු උන්වහන්සේ ඒ තම ජීවිතය තුළින් සනාථ කළා. මෙම ප්‍රේමයේ උත්තරීතර භාවයේ සමරන දිනයක් ලෙස මහසිකුරාදා හඳුන්වන්න පුළුවන්. මහසිකුරාදින අන් දිනවල මෙන් කිතුණු ජනතාව දිව්‍යයාගය පවත්වන්නේ නැත. එදිනට නියම වත්පිළිවෙත් ආරම්භ වන්නේ සවස 3ටය. මේ සමස්තයක් ලෙස ලොව පුරා විසිරී සිටින කිතුණු බැතිමතුන් අනුගමනය කරනවා. කිතුණු බැතිමතුන් සුදු වස්ත්‍රයෙන් සැරසී දෙව් මැදුරේ දේව මෙහෙයට සහභාගී වීම එදිනට සිදු වෙනවා. එදින වෙනත් දිනවල මෙන් සීනු නාද නොකිරීම දේවස්ථානය තුලදී හෝ ඉන් පිටත සුවිශේෂී වේ. එදින පවත්වන පිළිවෙතෙහි සීනුව වෙනුවට ටකේ එනම් ලී පතුරු දෙකකින් නගන ශබ්දය යොදා ගනු ලැබේ. මෙදින පවත්වන වත් පිළිවෙත්වල ප්‍රධාන කොටස් තුනකි. මින් පළමු වැන්න වනු වේ ශුද්ධ බයිබලයේ පාඩ කියවීමය. මෙහිදී ශුද්ධ ජුවන්තුමාගේ සුවිශේෂී එන ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය ගැන පාඩේ කියවනු ලැබේ. මෙහිදී තිදෙනෙක් එය කියවීම විශේෂ වේ. ක්‍රිස්තුස් වහන්සේ ගෙත්සමනී මළුවිනේදී ජුදේ වරුන් අතට පාවා දෙන මොහොතේ සිට උන්වහන්සේ ගල්ලෙහිනේ තැන්පත් කිරීම දක්වා සිදු සියල්ල ශුද්ධ ජුවන්තුමාගේ සුවිශේෂී අනුව කියවේ. මෙම වත්පිළිවෙතේ දෙවන කොටස වන්නේ කුරුසේ සිපාචාර කිරීමය. ඉතා ගෞරවාන්විත පූජකතුමා ප්‍රථමයෙන් කුරුසේ සිපාචාර කර ඉන් අනතුරුව මෙහෙට සහභාගී වන ජනතාවට සිපාචාර කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. කුරුසේ දෙවියන් වහන්සේ මිනිසාට දැක්වූ ආදරයේ සංකේතයයි. දෙවියන් වහන්සේගේ ඒකජනිත පුත්‍රයන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසාගේ පව් වෙනුවෙන් දුක් විඳ මරණයට පත්වීම මෙම කුරුසේ තුළින් ආවර්ජනය කරන අතර ඒ සිපාචාර කිරීම දෙවියන් වහන්සේ මිනිසාට දැක්වූ ඒ අපරිමිත ප්‍රේමයට දක්වන ප්‍රතිචාරයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කුරුසේ කිතුණු නිවෙස්වලත් වෙනත් බොහෝ ස්ථානවලත් තබා තිබීමෙන් කිතුණු ජනතාව ආවර්ජනය කරන්නේ මෙම සිද්ධියයි. මෙම වත්පිළිවෙත තුළදී විශේෂයෙන් කුරුසේ සිපාචාර කරන විටදී පසන් හා ලතෝනි ගායනා කරනු ලැබේ. වාද්‍ය භාණ්ඩ බොහොමයක් උපයෝගී කර නොගන්නා අතර මෙම පසන් හා ලතෝනි ගීත අනුව දුක්මිසු පරිසරයක් ජනිත කරයි. ජාකොමි ගොන්සල්වෙස් පියතුමන් විසින් රචිත මෙම පසන් හා ලතෝනි ශතවර්ෂ ගණනාවක් තුළ පාරම්පරිකව පැවතෙන ගීත සමුච්චයකි. තවද මෙම පසන් ගායනා දේශීය කිතුණු සංගීතයේ සුවිශේෂී අනන්‍යතාවයක් ඉස්මතු කරයි. කුරුස සිපාචාරයෙන් අනතුරු දිව සප්‍රසාදයේ බෙදා දීම සිදු කරනු ලැබේ. මේ අවසන් වන්නේ කිසිම ගායනාවකින් තොරවය. මේ මහසිකුරාදා මෙහි තුල දක්නට ලැබෙන තවත් සුවිශේෂී වූ අවස්ථාවකි.
මාසිකුරාදා විශේෂවන්නේ දේවස්ථානයේ අනුබද්ධිතව පාස්කු දර්ශන පැවැත්තේ. පාස්කු දර්ශන වනුයේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ ජෙත්සමනෙහි මල්ලුවනේ යාචනා කරන මොහොතේ සිට උන්වහන්සේගේ මරණයෙන් පසු උගල්ලෙහි තැන්පත් කරන මොහොත දක්වා ජේසුස් ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ ඇති උසී දින් රඟ දැකීමය. මේ සිදුකරනු ලබන්නේ බොහෝ විට පාස්කු පෙන්වීම සඳහාම විශේෂිතින් තරණ ලද වේදිකාවක වේ. පාරම්පරික පාස්කු නාට්‍යයේ රඟපෑ බොහෝ දෙනෙක් එම චරිතවල නැවත නැවත නීලෙන අයුරු දක්නට ලැබේ. එම නිසා මෙම රංගනයේ නිපුණත්වයේ ඔහුගේ චරිතයෙන් මගින් තීව්‍ර වේ. පාස්කු පෙන්වීම තුළින් ජේසුස් ස්වාමීන් වහන්සේගේ මරණය සිදුවීම කිතුනුවාගේ මනසේ නැවත නැවත රෝපණය කිරීමටද ඒ මගින් යම් අධ්‍යාත්මික නැඹුරුතාවයක් ඇති කිරීමද සිදුවේ. තාක්ෂණයේ නොදියුණු වකවානුවල පාස්කු පෙන්වීම මහසිකුරාදා දිනයන්හිදී මහත් බලපෑමක් බැතිමඳුන්ගේ සිතේ ඇති කිරීමට හැකිවිය. තාක්ෂණයේ දියුණු මෙවන් යුගයක වුවද පාස්කු පෙන්වීම තුළින් බැතිමඳුන්ගේ අධ්‍යාත්මික වර්ධනයක් ඇතිවන බව පැහැදිලි වේ. පාස්කු එනම් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ දුක්ප්‍රාප්තිය නොපෙන්වන දේවස්ථානවල තුන්පැය දානය සිදු කෙරේ. තුන්පැය දානය යනු ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසගසේ ඇන්ගසීමෙන් අනතුරුව සිදුවීම් රංගනය දැක්වීම වේ. පැය තුනක් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ එල්ලී සිටි බව සම්ප්‍රදායික පිළිගන්නා කිතුනුවා එම කාලය තුළදී ක්‍රිස්තුස් වහන්සේගේ වදාළ වචන සිහි කරමින් එම වචන අලලා දේශන පැවැත්වීමත් ඒ රංගනයෙන් දැක්වීම සිදු කෙරේ. ජේසුස් වහන්සේ කුරුසගසේ එල්ලී වදාළ වචන හත බයිබලයේ නව ගිවිසුම තුළින් උපුටා ගැනේ. ඒ වචන හත මෙසේය. පියාණනි ඔවුනට කමාව මැනව ඔවුන් කරන දේ ඔවුන් නොදැනෙති. ඇත්තෙන්ම මම ඔබට කියමි, ඔබ මා සමග අදම පාරාදීසයේ සිටින්නේය. ශ්‍රීය, මෙන්න ඔබේ පුත්‍රයා. මාගේ දෙවියනේ, මාගේ දෙවියනේ, ඔබ මා අත්හැරියේ මන්ද? මට පිපාසය, සියල්ල නිමා විය. පියාණනි ඔබේ හස්තයට මාගේ ආත්මය බාර දෙමි. මහසිකුරාදා සීලුකේතු වැතුමතුන් සමරන්නේ දෙවියන් වහන්සේ මිනිසාට දැක් වූ අපරිමිත ප්‍රේමයයි. එම ප්‍රේමය මිනිස් වෙස්ගෙන මිනිසා සමග විසීමට පැමිණේ මුළු මිනිස් සංහතියටම ගැලවීමේ දොර විවෘත වූ ආකාරයයි. ඔබ තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් නැවතු වීඩියෝ නැරඹීම සඳහා සබ්ස්ක්‍රයිබ් බට් එක හා බෙල් බටන් එක ක්ලික් කරලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.